ශාකසාර කොහොමද අපි දිලීර නාශකයක් විදිහට දිලීර මර්ධනය කිරීම සඳහා දිලීර රෝග මර්ධනය කිරීම සඳහා කොහොමද යොදාගන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි අපි දැන් සලකා බලන්න හදන්නේ. එතකොට අපි දැන් මේ යොදාගෙන තියෙනවා කුරුඳු. ඇතරම අපි දැන් හදන දිලීර නාශකය කුරුඳු කොළ භාවිත කරලා තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී මම කතා කරන්නම් මේකේ තියෙන මොනවද අපි යොදාගන්නේ ඉලක්කගත මොනවද දිලීර රෝග කියන එක සම්බන්ධයෙන් උත් ප්‍රථමයෙන්ම ගත්තහම අපිට පැපොල් වගාවේ මෘදුකුණ වීම ඒ වගේම ඇන්ත්‍රැක්නෝස් රෝග තත්ත්වය ඒ වගේම රම්පුටන් වගාවේ පිටිපුස් රෝගය සහ ඒ වගේම පේර වගාවේ කබළු රෝගය කියන දිලීර රෝග සඳහා අපිට කොටලා අබරලා ගත්ත මේ කුරුඳු කොළ අපිට භාවිත කරන්න පුළුවන් දිලීර රෝග මර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට මේක යොදවන්න අවශ්‍ය වෙන්නේ අපිට මල් සහ ඒ වගේම ඵල හට ගන්න අවස්ථාව එනකොට අපිට මේක යොදා ගන්න පුළුවන් මොකද ඒ අවස්ථාවේදී තමයි අපි දන්නවා විශේෂයෙන්ම ඇන්ත්‍රැක්නෝස් රෝග තත්ත්වයන් වලට ඒ වගේම දැන් අපි ගත්තාම රම්බුටන් වගාවේ පිටිපුස් රෝග තත්ත්වය ඒ වගේ තත්ත්ව වලට ලක් වෙන්න පටන් ගන්නවා ඒ නිසා මල් පිපෙන අවස්ථාවේදී හෝ එහෙම නැත්නම් ඵල හට ගන්න අවස්ථාවේදී අපිට මේක දිලීර නාශකයක් විදිහට අපේ වගාවන් සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එමනම් අපි බලමු කොහොමද මේක අපි සකස් කරගන්නේ කියලා. කුරුඳු කොළ ග්‍රෑම් 250ක් වතුර ලීටර් 1ක තමයි අපි ජලය යොදා මිශ්‍ර කරමින් කැටීම සිද්ධ කරන්නට ඕනේ. එහිදී අපිට පුළුවන් එක්ක අපිට මේ කුරුඳු කොළ කුඩාවට අතින් කඩා ගන්න හරි එහෙම නැත්නම් පිහියක් ආධාරයෙන් කුඩා කොටස් වලට කපා ගන්න එක මොකද එහෙම කපා ගත්තාම අපිට මේක කොටා ගන්න එක ලේසි වෙනවා මම හිතන්නේ අපිට ගොඩක්ම පහසුයි අතින් මේක කඩනවට වැඩිය පිහියක් ආධාරයෙන් මේක කුඩා කොටස් වලට අපිට කපා ගන්න පුළුවන් නම් අපි බලමු කොහොමද මේක වතුර දාලා මිශ්‍ර කරලා මේක සකස් කරගන්නේ කියලා දැන් මම කලින් කිව්වා වතුර ලීටර් 1ක ප්‍රමාණයක් තමයි අපිට ග්‍රෑම් 250ක් සඳහා අපි උපයෝගී කරගන්නේ කියලා. ඒ වගේම තව දෙයක් කියන්නට ඕනේ දැන් අපිට අපිට මොලි ලීටර් 16 ප්‍රමාණයකට අපි මේක සකස් කරගන්නවා කියලා. එතෙන්දී අපිට සාමාන්‍ය කිලෝ 4ක වගේ ප්‍රමාණයක් ඇත්තරම කුරුඳු කොළ අවශ්‍ය වෙනවා. මෙහිදී වතුර ටිකෙන් ටික එකතු කරමින් තමයි මේක කෙටීම අවශ්‍ය වෙන්නේ. මියාකාරයට අපි වතුර ලීටරය මිශ්‍ර කරමින් තමයි මේ කුරුඳු කොළ ග්‍රෑම් 250 අපි කැටීම සිද්ධ කරන්නේ. මියාකාරයට අපිට හොඳින් මේක ජලයේ සමග හොඳින් මිශ්‍ර කරන්න ඕනේ මොකද කුරුඳු වල තියෙන ඇත්තටම සිනමම් සෙලිනිකම් කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ කුරුඳු වල කුමරින් කියන රසායනිකයක් අඩංගුත් වෙනවා මෙතෙන්දී ඒකත් වැදගත් වෙනවා විශේෂයෙන්ම මෙහි තියෙන රසායනික සංයෝග ජලයේ සමග මිශ්‍ර කර ගැනීම තමයි ප්‍රධාන වශයෙන්ම අපි අපේක්ෂා කරන්නේ අපි දැන් මේ විදිහට හොඳට වතුර ලීටරය සමග මිශ්‍ර කරගත්ත මෙම කුරුඳු කොළ මිශ්‍රණය අපි දැන් පෙරා ගන්නට ඕනේ විශේෂයෙන්ම පෙරනකොට මතක තියාගන්න ඕනේ අපිට අපි භාවිතා කරන ස්ප්‍රේ එකේ මේකේ තියෙන කැබලි ඇවිල්ලා හිර වෙන්න පුළුවන් ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ අපි මේක භාවිතා කරනකොට හොඳ සිහින් රෙදි කඩකින් වගේ දෙයක් අපි භාවිතා කළා මේක පෙරනවා නම් ඒක ගොඩක්ම යෝග්‍ය වෙනවා අපි බලමු මේක පෙරාගෙන මේ මිශ්‍රණය කොහොමද කියලා මෙතෙන්දී විශේෂ දෙයක් තියෙනවා අපි යොදා ගන්න වතුර ලීටරේ ප්‍රමාණයම තමයි ග්‍රෑම් 250 ඒ ලීටරේ ප්‍රමාණය මිශ්‍ර කරගත්ත ප්‍රමාණයම තමයි එහෙම අපි කෙලින්ම බෝගවලට ඉසීම සිද්ධ කරන්නේ මෙතෙන්දී නැවත ජලය යොදා මේක තනුක කිරීමක් මෙතෙන්දී සිද්ධ වෙන්නේ නැහැ සබරගමු පළාත් තුල ක්‍රියාත්මක වන කාබනික වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන සජීවියා ලෙස නම් කරලා තියෙනවා මේ සජීවියා වැඩසටහන සඳහා අපේ අනුශාසකත්වය දරන්නේ සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා
එවැගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන්නේ. මේ සඳහා සබර්ගම් පළාතේ ප්‍රධාන ලේකම්තුමිය, ඒ වගේම රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ කාර්ය මණ්ඩල, වෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන ඒකරාශී වෙච්ච වැඩසටහනක් මේක. වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානත් අපි සමග එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම රසායනික පොහොර, රසායනික කෘමිනාශක භාවිතයෙන් ඉවත් වෙලා කාබනික පොහොර, කාබනික පරිසර හිතකාමී පරිබෝධනාශක වලට යනකොට ඒ සඳහා ගොවීන් දැනුවත් කිරීම වැඩසටහන තමයි විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ කටයුතු කුෂ්කරම් ප්‍රදේශක මහත්මීන් සම්බන්ධීකරණය කරලා ගොවීන් සහ ශ්‍රේෂ්ඨ කාර්යමාල දැනුවත් කිරීම කරනවා. ඒ වගේම පරිසර හිතකාමී පරිබෝධනාශක පිළිබඳවත් ආහාර සුරක්ෂිතතාවයට බලපාන පසු අස්වනු හානි, පෙර අස්වනු හානි, භෝග වගාවදී ඇති වෙන සියලුම අස්වනු හානි මැඩපත්වා ගැනීමටත් දැනුවත් කිරීම සහ ක්‍රියා වැඩමුළු ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහනේ විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා අපනයනය සඳහා කාබනික ආහාර ප්‍රවර්ධනය කරන ව්‍යවසායකින් ඉන්නවා ඔවුන් දිරිගන්වලා ඔවුන්ට සහතිකරණය සඳහා වැඩසටහනක් රේකී අමාත්‍යාංශ සමග ක්‍රියාත්මක කළා. අපනයනය සඳහා ඔවුන් යොමු කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ ඉතාමත්ම වැදගත් පලිබෝධ නාශකයක් විදිහට අපි සලකා බලන පලිබෝධ නාශක අතර අපි මේක භාවිතා කරන නැත්නම් දිලීර නාශකයක් විදිහට භෝග වගාවේදී මේක හඳුන්වන්නේ බෝඩෝ මිශ්‍රණය කියලා. මේක අපි රටේ ඈත අතීතයේ ඉඳන් භාවිතා කරා කෘෂිකාර්මික බිම්වල පලිබෝධ දිලීර රෝග පාලනය කිරීම සඳහා. මේක ආරම්භ වෙන්නේ ප්‍රංශයේ කියන රටේ බෝඩෝ නගරයේ ඇතිවෙච්ච ඒ ප්‍රදේශවල ඇතිවෙච්ච මිදි වගාවක දිලි රෝගය පාලනය කරන්න මේක භාවිතා කරලා තියෙනවා. ඒ අනුව අපේ රටේ පසු කාලීනව දිලි රෝග පාලනය කරන්න මේ බෝඩෝ මිශ්‍රණය යොදාගෙන තිනවා අපේ ගොවි මහත්තුරු. ඒක සාර්ථක ප්‍රතිඵලක් පත් කරගෙන තිබ්බා. ඉතින් ඒ නිසා පසුගිය කාලේ විශාල වශයෙන් වෙළඳ පොලේ තිබිච්ච රසායනික ද්‍රව්‍ය නිසා අපිට මේ වගේ දේවල් ගොවි ජනතාව අතර ප්‍රචලිත වුණේ නැහැ. ඒුණාට මේ දේවල් වලින් ඉතාමත්ම අඩු මුදලක් භාවිතා කරලා තම හොඳ ප්‍රතිඵලයක් ගොවි මහත්මුන්ට අත්පත් කර ගන්න පුළුවන්. මේක භාවිතයේදී අපි යොදා ගන්න මේ අමුද්‍රව්‍ය වලට සාමාන්‍ය ලීටර 16ක ටැංකියකට අවශ්‍ය දිලිර නාශකයේ සකස් කරගන්න රුපියල් 100කට වඩා අඩු මුදලක් තමයි වැය වෙන්නේ. අපි වෙළඳ පොළට ගියාට පස්සේ මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් දිය ගැසූ හුණු කියලා අපි මේ හඳුන්වනවා. මේ හුණු ගන්න පුළුවන් නැත්නම් අලු හුණු, ඒ දෙකම මේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අපි තඹ සල්පේට් නැත්නම් කොපර් සල්පේට් කියලා හඳුන්වනවා නැත්නම් පල්මානිකම් කියලා සිංහල බෙහෙත් බඩු අලෙවි කරන ස්ථානවලින් මේක ලබා ගන්න පුළුවන්. මේ දෙක තමයි භාවිත කරන්නේ මේ බෝඩෝ මිශ්‍රණය සකස් කරන්න. ඉතින් මේකේ ප්‍රධාන දිලීර විදිහට අපි සැලකුවොත් පාලනය කරන්නේ ප්‍රධාන විදිහට සාකවල මූල පද්ධතියට ඇතිනවා මුල් කුණුයි වගේ රෝග. අන්න ඒවා පාලනය කරන්න අපිට මේක පසට යොදන්න පුළුවන්. ඒ වගේම පත්‍ර පුල්ලි රෝග, ඒ වගේ දේවල් පාලනය කරන්න, ඒ වගේම පත්‍රවල ඇති වෙන යම් යම් රෝග පාලනය කිරීම සඳහා දිලි රෝග පාලනය, පිටිපුස්, යටිපුස් වගේ රෝග පාලනය කරන්න මෙන්න මේ දිලීර නාශකයේ යොදා ගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ගොවි මහත්තුරුන්ට අඩු කාලයක් තුලදී තමන්ට අවශ්‍ය කරන පලිබෝධ නාශකය පාවිච්චි කරලා ශ්‍රේෂ්ඨයට යොදන්න පුළුවන් මේ වගේ පලිබෝධ නාශකයක් යෙදීමේ වෙළඳ පොළට යන්න අවශ්‍ය වෙන්නේ මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය දෙක ලබා ගන්න විතරයි. ඉතින් මේ අපි ලීටර 20ක පලිබෝධනාශක මිශ්‍රණයක් සකස් කරගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙතනදී සලකා බැලුවොත් දිය ගැස වුණු ග්‍රෑම් 300ක් අපි මේකදී යොදා ගන්නවා. ඒ වගේම කොපර් සල්ෆේට් නැත්නම් පල්මානික්කම් ග්‍රෑම් 100ක් මේ සඳහා අපි භාවිත කරනවා. මේ දෙක තමයි සාමාන්‍යයෙන් ලීටර 20ක ප්‍රමාණයක් අවසානයේදී අපිට ලබා ගන්න පුළුවන් දිලීර නාශක විදියට. මේක අලු හුණු ග්‍රෑම් 300ක් වතුර ලීටර 18ක මිශ්‍ර කරනවා. ලබාගත් උහුණු ටික හොඳින් දිය කරනවා ජලයේ දිය කළා. ඊළඟට කරන්නේ අපි ලබා ගන්න පල්මානික්කම් නැත්නම් කොපර් සල්ෆේට් ටික හොඳින් දිය කර ගැනීම. ඒ සඳහා
अभी मे सद ग्राम सी या कपी लबा गण ये ग्राम सी मे वगे प्लास्टिक बाजन डाला इकट वतूर लीटर देखा अभी युदा गण मेक द्रावण सकस्कर गेट मेवीदी कोपाल पेट ना पलमाणिक द्रावण सकस्कर गण मुंदी दीयकर गण मे पलमाणिकट मुंदी जाली दीवनाकार हेम सकस्कर मे लीटर देह प्रमाण कालीन सकस्कर हुनुद्रावणे लीटर दह अट मे लीटर दह अटे कोटसाक मे पलमाणिक द्रावण टेकतुकला अभी वाला मेके पदम कोहमद पदम पीरीला आकार अभी देक बास कट्टे कट दाला मे पलमाणिक द्रावणे मे पलमाणिक द्रावणे अभी अरे कालीन सकस्कर हूँ दिखे कोटसा इकतुक सामी काली लीटर दह अट मे लीटर दह अटे लीटर दुलाहा मुल्लवस्ता मे द्रावण इकतुक हूँ द्रावण वाला हों मिश्र क्रीम करना हों मिश्र कल्ला एक अभी बल मेके पदम कोहमद गेला पदम सकसीला आकार बला पिरीसुदू यकड़ा मे सदा भावता करना मे पिरीसुद यकड़ा मे द्रावण गिल्लला सूल मोहता गिल्ला तबीवे अभी मेके पदम निरीक्षण करना अभी पेना मे सूल विलावा मेक दाल तीन को मेके तंब पेहट अरे तंब कोप अणु मे यकड़ा तंपत्न हेम तंपत्न मेक मेके द्रावण कोपमाने वेडी तो कटे पदम एंड नवत जलयो अरे हुनुद्रावणे नवत एक्कीम तमए कर इतको अभी नवत मेहम हुनुद्रावणे इकतुकना मुकदमे एकड़े कहपाट अभी पेन पेन पेनों के तंब तंपत्ला दिन आने मे तंब दीयलायानोनी मुंद पदमट इनोन अभी अवस्था होना तो नवत मेहम अभी हुनुद्रावणे इकतुकना इतको भोग वगावट योजनावस्थावे मेहम मे अभी युदागण यकड़ने युदागण पीरस पीहिताले तंब तंपत्ला कहपेह नतिवेन्नो तंबपेह नतिवेन्नो यवस्थाव तमय भोगवगावट नत्ता कुशिकार्मिक भोगवट योदन हों पदमाव कि सलकाने तोट यवस्थाव तमा मेक भोगवगावट योदन अत्र मेक दिलीरनाशक क्रियाकण वगेम मेकतीन मे कोप एवगेम कैलसियम एवगेम साल्पकन मे संयोग साकपोषक मेक वक्राकार क्रियाकण दीति के सांसुमात्र मूलद्रव्य दीरा क्रियाकरण इवागे साल्पगीने का साकोल माइटा उपालने करना क्रियाकरण इवागे अवस्था यानी बहु विधियट में अपीट भोगवगावेदी वेदगत्व दिलीर नाशकया पुनः साकपोषक विधियट में अपीट वेदगत्व तो मे वगे दिलीर नाशक कृमिनाशक युदानी सवस्काल विशेष सवस हतर मित्र पास दड़ी हिरोलिय पहावेलागी अवस्थावक तमय मे वगे विशेष कालीन कथाकर कोहम निस्सार के सुदूर निस्सार के कुर्दुकोल निस्सार के इतवास मे बोडो मिश्रण वगे मे देवा दड़ी इश्मीयतीन अवस्था वाल मुखद मे योजने वेट पुलवा ये निशा हवस्काले सूर्यालोके पहावेला गिट पास तमाइ मेकअपे श्रेष्ठ ये धीम वेदगत्ते इतकोट तम अभी बलापुर प्रतिपाले लबागंड पुलवांगे योदनकोटा विशेष शाकपत्र मीधुमी रेदे शाकपत्रोलिंग बिंदु बिंदु बेरे मे पत्र मीधुमा दीर रंदन भी दीर तमाय अभी मे दिलीरनाशक सो कुमीनाशक युदागण अवस्थता भोगवगावट युदंड काली पिछड़ आधार मेक पेरीमट अक्ल तमाय स्प्रे टैंकी आधार भोगवगावट युदंड मुखद पेरीम तुलिंग अभी मे द्रावणे दीन यम यम कोटा अयिंकल अभी मे युदागण पुल नेता स्प्रे टैंकी नोसल हिरवी मनीषा पास विविध कैटलोट मून पान सिद्ध है।